දෛවරාමෙන් අනුතර ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ ජීවිතයට ආදරෙන් බොහෝ දේවල් කියලා දෙන්න අපි ඔබත් එක්ක බොහොම ආදරණීයව කියලා ඔබ දන්නවනේ නේද දැන් හුඟක් වෙලාවට ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ දවස්වල ටිකක් වැස්ස තියනවා නේද වැස්ස තියෙනකොට ඔබ කුඩයක් අතින් අරගෙන යන්න අමතක කරන්නේ නැහැ වැස්සට තෙමෙන්න අපි බයයි ඕකේ දේවල් බොහෝමයක් අපිට දකින්න පුළුවන්කම තියනවා නේද හෙම්බිරිස්සාව හැදේ ලෙඩක් හැදේ උණක් හැදේ ඔයගේ දේවල් එක්ක ගෙදර අය උණක් අපිට කියන එලියට යනකොට කුඩයක් අත දමතක කරන්න නැතුව උන්නෝක අහනවා සමහර විට ඉතින් ওই කුඩේ අමතක වෙලා ගිහිල්ලා තව තව ප්‍රශ්න ඇති වෙලා ඊට පස්සේ ලෙඩ රෝග හැදෙන අවස්ථාවත් ඕන තරම් තියෙනවා හැබැයි ඒ වැස්සත් එක්ක එන ලෙඩ රෝග වැස්ස පායලා ගියාට පස්සේ කවදාවත් අඩුවක් වෙන්නේ නැහැ ටික කාලයක් රැඳිලා තියෙනවා වැස්සත් එක්ක එන ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ඒ වගේම මේ වැස්ස එක්ක එන ලෙඩ රෝග වලින් ප්‍රමුඛම ලෙඩක් විදිහට මත රෝගයක් විදිහට අපිට ඩෙංගු රෝගී තත්ත්වය හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවනේ නේද ඒ නිසා මේ ඩෙංගු රෝගී තත්ත්වය පිළිබඳ විශේෂයෙන්ම අද දවසේදී මේ පුරා අඩහෝරාවෙන් කතා කරන්න සූදානම් ඉන්නවා ඒ නිසා ඉතින් ඔය වැස්සෙන් පරිස්සම් වෙනවා කියන කතරම් ලේසි නෑ වැස්ස එනවට හුඟක් අය කැමති වුණාට ඒකෙන් පස්සේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන එක නම් ඊතරම් ලේසි නෑ. ඒ නිසා වෙන් අද මේ පිළිබඳව දැනුවත් කරන්නට අපි ආරාධනා කළ අප සමග සම්බන්ධ වෙන්නට කියලා ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික වීරසිංහ මහත්මයාට ආයුබෝවන් සුබ දසනක්. ආයුබෝවන් සුබ දසනක්. හොඳයි. අර කලින් කිව්වා වගේම වැස්සත් එක්ක ආපු ලෙඩ රෝග ගණනාවක් තියෙනවා. තවමත් වැස්ස පහව ගියේ නැහැ ඉන්දික මහත්මයා. ඒ නිසා අපි කතා කරමුකෝ මුලින්ම මේ වැස්සත් එක්ක අපිට දකින්න පුළුවන්කම තියෙන රෝග තත්ත්වයන් මොනවද? මොන වගේ රෝග ඇති වෙන්න පුළුවන්ද? ඔව් වැස්සත් එක්ක අපිට සුලභව දක්නට ලැබෙනවා ශ්වසන රෝග තමයි අපිට සුලභව දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම බොහෝ රෝගීන් මේ වෙනකොට වාර්තා වෙනවා කැස්ස, උගුරේ අපහසුතා, හිස රදය මෙන්න මේ වගේ රෝග ලක්ෂණත් එක්ක. එත් එක්කම මේ ශ්වසන රෝගවලට මේ වෙනකොට අපි දක්නට ලැබෙන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයත් එක්ක ඇති වෙන ශ්වසන රෝගේ එත් එක්කම කොවිඩ් තත්ත්වේ නැවතත් හිස ඔසවමින් පවතින මේ තත්ත්වයක් තිබුණා. ඒත් එක්කම වැස්සත් එක්ක අපි දකින අනිත් රෝගය තමයි ඩෙංගු රෝගය. මදුරෙක් මගින් බෝවන රෝගයක්. ඉතින් මේ පරිසර සාධක මේ වාහක මදුරුවාට සුදුසු තත්ත්වයක් ඇති කරලා තියෙනවා. මොකද මදුරුවාට පැතිරෙන්න උන්ට බිත්තර දමන අවශ්‍ය සියලුම හොඳ උෂ්ණත්වයේ ආර්ද්‍රතාවයේ මේ තත්ත්වයට එක්ක ඩෙංගු රෝගය මේ කාලේ සුලභව පැතිරෙනවා. ඒ කියන්නේ හොඳ පරිසරයක් මේ වෙනකොට නිර්මාණය වෙනවා ඩෙංගු මදුරුව. අනිවාර්යයෙන්ම. මොකද ඩෙංගු රෝගය ගැන කතා කරොත් ඩෙංගු රෝගය අපේ රටේ ඩෙංගු රෝගයේ තීව්‍ර වෙන අවස්ථා දෙකක් තිබෙනවා. එකක් තමයි මේ වර්තමානයේ තිබෙන නිතර දිග මෝසම් කාල සමයත් එක්ක ඊළඟට වර්ෂයේ අවසානයේදී නේ ඊසාන දිග මෝසම් වර්ෂා සමයත් එක්ක තමයි ඩෙංගු රෝගය අපේ හිස එසවීමක් දක්නට ලැබෙන. කියන්නේ මේ ඍතුමය තත්ත්වයක් පවතින රෝගයක් ඩෙංගු කියන්නේ. ඒකට හේතුව තමයි ඩෙංගු දැන් මම කොවිඩ් සමග සංසන්දනය කළොත් ඔබ දන්නවා කොවිඩ් වෛරසය අපි කෙනෙක්ට තව කෙනෙකුට ගමන් කරන්නේ අපේ මේ කතා කරන අපේ නහය මුඛයෙන් නාසයෙන් එළියට යන තරලයත් එක්ක බිඳිති ලෙස. නමුත් ඩෙංගු රෝගයේදී සිද්ධවන්නේ ඩෙංගු පැතුරවන්නේ තවත් රෝගී පුද්ගලයෙක්ගේ නිරෝගී පුද්ගලයෙකුට වාහක මදුරුවෙක් කරා ඊඩිස් ඊජිප්ටයි කියන වාහක මදුරුව කරා. ඉතින් මේ මදුරුවාට ජීවත් වෙන්න ඔහුගේ ප්‍රජාව ජනනය කරන්න සුදුසු පරිසර තත්ත්වයක් ඇති වෙනවා මේ වර්ෂා කාලයත් එක්ක. මොකද මදුරුවා බිත්තර දමන්නේ මේ මදුරුවා අපි හඳුන්වන්නේ ඩෙංගු මදුරුවා කන්ටේනර් බ්‍රීඩර් කෙනෙක්. එහෙම නැත්නම් බඳුන්ගත ස්ථානවල බිත්තර දමන මදුරුවෙක් ලෙස. වර්ෂාවත් එක්ක පරිසරයේ මදුරුවාට බිත්තර දැමිය හැකි ස්ථාන සුලභව දක්නට ලැබෙනවා. මේත් එක්කම තමයි ඩෙංගු රෝගය පැතිරීම සිද්ධ වෙන්නේ. හොඳයි එතකොට මේ අපි තමයි ඔය පරිසර නිර්මාණය කරලා දෙන්නේ නේද ඉන්දික මහත්මයා අනිවාර්යයෙන්ම මේ පරිසරය කතා කළොත් එහෙම නැත්නම් මදුරු විශේෂ අපිට ස්වභාවික තියෙන ජල මූලාශ්‍රාශ්‍රිතව තමයි බිත්තර දමන්නේ නමුත් විශේෂයෙන්ම ඩෙංගු මදුරුවා ගත්තොත් එහෙම මේ මදුරුවා යැපෙන්නේ අපි ආශ්‍රිතව ඒ කියන්නේ අපි ජීවත් වෙන පරිසරය ආශ්‍රිතමයි මේ නාගරීකරණයත් එක්ක ඇතිවෙච්ච රෝගයක් ඩෙංගු රෝගය කියන්නේ මුලින්ම මේක අපිට බස්නාහිර පළාතෙන් හම්බුණා නමුත් දැන් මේක දිවයින පුරාම ව්‍යාප්ත වෙලා තියෙන රටේ යම් යම් ස්ථානවල අර්ධ හෝ නාගරීකරණයකට ලක් වෙමින් පවතින නිසා. ඉතින් අපි තමයි මදුරුවාට අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්නේ. අනිවාර්යයෙන්ම. ඒකට මේකට වගකීම අපි සතුව තිබෙනවා. ඔව් ඒ නිසා මේ අපි කතා කරමු දැන් මේ කාලේ වකවානුව වෙනකොට මේ අපි මේ කතා කරන මොහොත වෙනකොට ඩෙංගු රෝගී තත්ත්වය කොයි විදිහටද ලංකාව තුළ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ වැඩි වශයෙන්ම දකින්න ලැබෙන්නේ කොයි වගේ දිස්ත්‍රික්කවලද කොයි වගේ පළාත්වලද අපි සම කතා කරමු සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් මේ වර්ෂයේ අද උදෑසන වන විට රෝගීන් 53,924 ජාතික ඩෙංගු මර්ධනයකට වාර්තා වෙලා තිබෙනවා මේ සැලකිය යුතු ඉහළ යාමක් පසුගිය වර්ෂයත් එක්ක සංසන්දනය කිරීමේදී මොකද පසුගිය වර්ෂයේදී
2021 වර්ෂයේදී මුළු වර්ෂයටම අපිට රෝගීන් 35600ක් ඉක්මනු රෝගීන් සංඛ්‍යාවක් තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ වර්ෂයේ ජූනි ජූලි මාස දෙක තුල 11000 ඉක්මනු රෝගීන් සංඛ්‍යාවක් මාසකට වාර්තා වුණා. එතකොට අපේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණේ සතියේ මේ 26 වෙනි සතියේ වර්ෂයේ රෝගීන් 3200ක් ඉක්ම. හැබැයි ඒ තත්ත්වය අද වෙනකොට යම් තාක් හොඳ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මොකද පසුගිය අවසන් වූ සතියේ රෝගීන් වාර්තා වන්නේ 1400කට ආසන්න සංඛ්‍යාවක්. නමුත් මෙය අපිට තවදුරටත් සතුටු විය හැකි තත්ත්වයක් නෙවෙයි. මොකද අපේ ඉලක්කගත වැඩපිළිවෙලේදී අපි දකින්නේ සතියකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අවම වශයෙන් 500 දක්වාවත් අඩු කරගන්න ඕනේ. ඒකට අපිට තව විශාල ගමනක් යන්න තිබෙනවා මේ තත්ත්වය ඇති කරන්න. දැන් ඔබ මගෙන් අසුවා මොනවාද මේ ඩෙංගු රෝගේ බහුලව දක්නට ලැබෙන ප්‍රදේශ කියලා. අපි ජීවත් වෙන දැනට අපි ජීවත් වෙන බස්නාහිර පළාත තමයි ඩෙංගු රෝගීන් වැඩිපුරම වාර්තා වන්නේ. සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 60%ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ. ගම්පහ කොළඹ කළුතර. කළුතර දිස්ත්‍රික්ක තුනේ. එයිනුත් 40කට ආසන රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කේ. නාගරීකරණය බහුලම වඩාත්ම සුලභ දිස්ත්‍රික්කය තුළ. ඊට අමතරව කොළඹ කළුතරට අමතරව අපිට මහනුවර දිස්ත්‍රික්කය දැන් වර්තමානයේ තුල අපිට දිස්ත්‍රික්ක 6ක් මේ මොහොතේ අවදානම් දිස්ත්‍රික්ක ලෙස අපි හඳුනාගෙන තිබෙනවා. දිස්ත්‍රික්ක 7ක් හඳුනාගෙන තිබෙනවා. මම සඳහන් කළ බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක 3ට අමතරව මහනුවර දිස්ත්‍රික්කය, රත්නපුර, කෑගල්ල, ගාල්ල මේ දිස්ත්‍රික්ක තමයි මේ වෙනකොට අවදානම් තත්ත්වයේ තිබෙන්නේ. හැබැයි සමස්තයක් ලෙස සැලකීමේදී අපි රටේ දිස්ත්‍රික්ක මම කියන්නේ මේ නිත්‍ය දිග සහ ඊසාන දිග මෝසම් වර්ෂය දෙකම සැලකිල්ලට ගැනීමේදී අපි රටේ දිස්ත්‍රික්ක 13ක් ඩෙංගු සඳහා අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තියෙනවා. මම ඔය පෙර සඳහන් කළ දිස්ත්‍රික්ක වල අමතරව ඒකට අපිට එකතු වෙනවා යාපනයේ දිස්ත්‍රික්කය, ඊළඟට නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශය, ඒත් එක්කම මඩකලපුව ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සබරගම පළාතේ කෑගල්ල සහ රත්නපුර දකුණු පළාතෙන් අපිට ගාල්ලට අමතරව මාතර දිස්ත්‍රික්කය මේකට එකතු වෙනවා සහ වයඹ පළාතේ දිස්ත්‍රික්ක දෙකම පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කය. මේවා ඩෙංගු සඳහා අවදානම් දිස්ත්‍රික්කවල සඳහන්. හැබැයි මෙහිදී අපි යමක් මම ප්‍රකාශ කරන්නු සමස්ත දිස්ත්‍රික්කයේ තුලම එක හා සමාන අවදානමක් නැහැ. මොකද අපි දිස්ත්‍රික්කයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ වලට බෙදාවෙන් කොට තිබෙනවා. එදී මේ ඒ දිස්ත්‍රික්කයේ තුලත් යම් යම් ප්‍රාදේශීය වශයෙන් හඳුනාගත් ප්‍රදේශ තිබෙනවා. මේවා තමයි අවදානම් වෙන්නේ. විශේෂයෙන්ම ප්‍රධාන නගර ආශ්‍රිතව සහ ඒ නගර ආශ්‍රිතව තිබෙන අනු නගර ආශ්‍රිතව තමයි මේ අවදානම වැඩිපුරම පවතින්නේ. මෙහෙම අවදානම පවතිනවා කියලා දැන දැනත් ඔබ ඔබේ අවදානම පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැත්තම් මේක ඔබේ අඩුපාඩුවක් නේද? මුගක් වෙලාවට මේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයටත් කරන්න පුළුවන් උපරිමයක් තියෙනවා සහ ජනතාවට හොඳ කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා ඒ කාර්යභාරය හඳුනා ගැනීම බොහොම වැදගත් වෙනවා නේද? අනිවාර්යයෙන්ම ඉතාමත් වැදගත් වෙනවා. මොකද දැන් ජාතික ඩෙංගු මර්ධන ඒකකය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික ඒකකය ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දායකත්වයේ දක්වන. ඒතර අපි ප්‍රධාන වශයෙන් සැලසුම් සහ පරිපාලන ඒකකයක් ලෙස තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒතර ඒකෙදී අවශ්‍ය තාක්ෂණික දැනුම, අවශ්‍ය මූල්‍ය පහසුකම් මේ සියල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් හරහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත ලබා දෙනවා. ඒතර අපේ සියලුම බිම් මට්ටමේ කටයුතු සිද්ධ වෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා. ඒතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ නායකත්වය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මදුරු මර්ධන සහායකින් තමයි මේ බිම් මට්ටම තුළ සියලුම ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සිද්ධ වෙන නිසා රෝගීන් ආවේක්ෂණය කිරීමේ කටයුතු සිද්ධ කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. ඒතර මෙහිදී සෞඛ්‍ය අංශයට ඩෙංගු පාලනයදී කරන්න පුළුවන් සමස්තෙන් 40ක් 50ක් පමණ කොටසක්. ඒතර 60ක වගේ බර කොටසක් තිබෙනවා ඩෙංගු පාලනයේදී අප සතුව. ඒ කියන්නේ අපි ජනතාව සතුව. ඒතර ඒක අපිට සමාජීය වගකීමක්. මොකද උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම දැන් මේ ඔබ අපි අද වැඩසටහනට යොමු වෙන මේ ආයතනය තුළ මදුරුවන් භවන ස්ථාන තිබ්බොත් එහෙම මේ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇවිල්ලා මේක බලන්න අවශ්‍යතාවයක් නැහැ. අපට හැකියාවක් තියෙන්න ඕනි අප ජීවත් වෙන පරිශ්‍රය තුළ මදුරුවන් භවන ස්ථාන තිබෙනවාද කියලා හඳුනාගෙන ඒවා නිවැරදි කරගැනීම. ඒ වගකීම කරනවා නම් සෞඛ්‍ය අංශයට හරි පහසුයි මේ කාර්ය කරගෙන යෑම සඳහා. ඔව්. ඒ නිසා වෙන්වෙන් වශයෙන් හැම කෙනාටම වගකීමක් තියෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. ඒ නිසා මේ වැඩිපුර වතුර එකතු වෙන තැන් කොයි විදිහටද සුද්ධ පවිත්‍ර කරගන්න ඕනි කියන කාරණේ ඔබට හිතෙන්නට ඕනේ. ඒ නිසා අපි මතක් කරමු දැන් කෙරෙකුට හිතන්න පුළුවන් මොන වගේ ස්ථානවලද මේ මදුරුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මොන වගේ අවදානමක්ද තියෙන්නේ. අපි අවට පරිසරයම පිරිසුදු කළ පමණින් මේක ඉවර වෙන්න පුළුවන්කමක් තියෙනවද? මොන වගේ ප්‍රශ්න ඇති වෙනවනේ. ඒ නිසා අපි ඒකටත් උත්තරයක් දෙමු. ඔව් අපි ඩෙංගු මදුරුව බිත්තර දමන්නේ පැහැදිලි ජලය රැඳි ස්ථානවල.
එතකොට අපේ ගෙවල් නිවාස මම නිවාසයක් උදාහරණයට ගත්තොත් නිවාස ආශ්‍රිතව අපි තිබෙන සමහරලාවට අපේ වැහිපිහිල්ල මේ දවස්වල වැහිපිහිල්ල වල වතුර නිතර නිරන්තරයෙන් වැදලා තියෙනවා බොහෝ අවස්ථාවල වැහිපිහිලි කාලයක් යනකොට මේ වගේ ඇද තත්ත්වයන් ඇති වෙනවා එහෙම නැත්නම් රොඩු එකතු වීම නිසා ජලය එක තැන රැඳිලා තියෙන පුළුවන් සති ගණනාවක් ඒවා ඉතින් අපි පිරිසුදු කරගත යුතු අනිවාර්යයි මේක වෙන කෙනෙකුට ඇවිල්ලා පිරිසුදු කර දෙන්න හැකියාවක් නැහැ ඒත් එක්කම අපි නිවසෙන් ඉවත දමන කසල විශේෂයෙන්ම නොදිරන කසල අපි ගොඩක් වෙලාවට මේවා නිසි ක්‍රමවේදයකට බැහැර කිරීමක් සිද්ධ කරන්නේ නැහැ ඒ තුල සමහරවිට ප්ලාස්ටික් බඳුන් යෝගට් කෝප්ප මේ වගේ ජලය එකතු විය හැකි දේවල් තියෙන පුළුවන් ඒකට මේවා නිවැරදිව ජලය නොරැඳෙන ලෙස නිවැරදි ලෙස බැහැර කිරීමේ ක්‍රමවේදයන් වලට අපි හුරු වෙන්න ඕනේ අපි හුඟක් අර ටින් කළ ආහාර වලට දැන් පුරුදු වෙලා ඉන්නවානේ ඒකට අපි ඒක ගොඩක් වෙලාවට ටින් එක අපි ආයෙ සමතලා කරන්නේ නැහැනේ අපි එහෙම කොහෙට හරි දාන එක කරන්නේ මොකද අපේ සමාජලාට අපේ මේ සංස්කෘතිය අපේ වැරදි තමයි නමුත් අපේ සමාජලාට තියෙන කොහරි වෙන භාවිතා කරන නොකරන ඉඩමක් තිබ්බත් අපේ කුණු ටික ඔක්කොම ඒ ඉඩමට දාන. එතකොට හැබැයි අයිතිකාරයෙකුත් නැහැ මදුරුව බොන ස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. එතකොට ඒ අපිට ඩෙංගු මදුරුවා විතර දමන ස්ථාන සැලකීමේදී අපිට හිතන්න පුළුවන් අපි ජීවත් වෙන නිවස නම් නිවස ඇතුළත සහ නිවසෙන් පිටත කියන කාරණා දෙකම. උදාහරණයක් විදිහට නිවස ඇතුළත ගත්තොත් එහෙම අපි ලස්සන තබලා තිබෙන මල් බඳුනේ වතුර ප්‍රමාණය උනා ඩෙංගු මදුරුවාට විතර දමන්න පුළුවන්. එහෙනම් ඒ නිසා අපි කියන්නේ එක්කෝ මෙය සතියකට වරක්වත් අවම වශයෙන් පිරිසුදු කරලා වතුර මාරු කරන්න කියන එක. ඊළඟට ගොඩක් අවස්ථාවල අපි දකින දේ තමයි නිවාසවල ශීතකරණය. පිටිපස වතුර රැඳෙන තැටියක් තිබෙනවා. සමහර අවස්ථාවල මේ තැටිය අපි සුලභව දැකලා තිබෙනවා මදුරුව විතර දානවා නිවාසයේ ඇතුළත. ඒත් එක්කම නිවාසයක් සැලකීමේදී අනිත් සුලභම ස්ථානය තමයි ගොඩක් අයගේ මේ සිංක් එක යට පොඩි ලීක් එකක් තියෙනවා. එතකොට මේක පෑන්ට්‍රියෙන් කබඩෙන් වැහිලා තියෙන්නේ. වතුර ටික එකතු වෙනවා. පොඩි භාජන ප්ලාස්ටික් භාජන ඇති වෙනවා. වතුර ටික එකතු වෙනවා. ඉතින් ඕක මතක් වෙන්නේ නැහැ අපිට නිරන්තරයෙන් පිරිසිදු කරන්න. මොකද හැබැයි ඒ පරිසරයේ තෙත සහිතයි අඳුරුයි මදුරුව හරිම කැමති. අපි ගේ ඇතුළේම මදුරුව ඇති කරගන්න. නිවසෙන් එළියට ගියාම මම අර පෙර පරිදි සඳහන් කරන වැහිපිහිලි ඊළඟට අපි ඉවත දමන මද්දුන් ඊළඟට තදට මල් බඳුන් උනත් අර පසට වතුර උරා ගන්න නැතුව තද වෙලා තියෙනකොට ඒකේ මදුරුව බිත්තර දමන්න පුළුවන්. ඊළඟ අනිත් සුලභම කාරණාව තමයි අපේ සංස්කෘතිය තුළ තිබෙනවා මේ ගොඩක් දේවල් අපි අයින් කරන්න අකමැත්තක් තිබෙනවා. අපි මොකයි අපි හඳුන්වන්නේ ටෙම්පරරි රිමූවල් අයිටම්ස් කියලා. ගොඩක් වෙලාවට අපි කවදා හෝ අපිට මේවා පාවිච්චි කරගන්න වෙයි කියලා මගේ ඇතුලේ තියන්නෙත් නැහැ. එළියේ කොයි හැරි තබලා තිබෙනවා යම් යම් ප්ලාස්ටික් භාජන උවමනාවක් වේවි කියලා අපි හිතනවා. කවදා හෝ දවසක උවමනාවක්. හැබැයි සමහර අවස්ථාවල මාස 6ක් 7ක්වත් මේවා පාවිච්චිට අරගෙන අපිටම අමතක වෙලා ඉන්නවා. මේ වැස්සත් එක්ක අර පොඩි හිරිපොදත් එක්ක මේ වගේ වතුර රැඳිච්ච තැන් එකතු වෙනවා. ඉතින් මේවා අඳුරු ස්ථාන මේ වගේ මදුරුව බිත්තර දමලා මදුරුව ඩෙංගු මදුරුව විශාල ලෙස බෝ වෙනවා. ඉතින් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. අනිවාර්යයෙන්ම දැන් ඔය මේ ඩෙංගු ගැන කතා කරනකොට අපිට පහුගිය කාල සීමාව ඇතුළු COVID-19 වෛරස තත්ත්වයත් එක්ක ඩෙංගු අමතක වෙලා තිබුණා. අපි හැමෝම උත්සාහ කළේ කොහොම හරි මේ නිවසට වෙලා ඉඳගෙන ආරක්ෂා සහිතව ඉන්න ගමන් COVID වලින් මර්ධනය ඇති කරගන්න. ඒ වගේම කොවිඩ් වැළඳීම් ප්‍රතිශතය අඩු කරගන්න. හැබැයි මේ මදුරුව ඒක අමතක කරලා හිටියේ නෑ නේද? මදුරුව අපිව අමතක කරලා හිටියේ නෑ. ඒ කාලවක වانوں ඇතුළේ. මදුරුව අපිව අමතක නොකරට අපිට කොවිඩ් එක්ක ආපු වාසියක් සිද්ධ වුණා. ඒක නිකන් ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්. මත 2020 සහ 21 වසරවලදී අපේ ඩෙංගු රෝගින් වාර්තාම ඉතාමත් අවම මට්ටමකට පැමිණියා. ඒ ඉතාමත් හොඳ තත්ත්වයක්. ඒකට හේතුව වුණේ අපේ සංචරණයේ සීමා වුණා. මොකද මදුරුවගේ ගැටලුවක් නෙමෙයි. මදුරු මර්ධන ක්‍රියාකාරකම් වලත් ඇත්තටම පැහැදිලි අඩුවක් දක්නට ලැබුණා. මොකද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ටමයි ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටමයි සිද්ධුනේ කොවිඩ් මර්ධන කටයුතු සිදු කරන්නේ. මොකද අමතරව පිරිසක් මේකට දායකත්වයේ සැපවීම අම වශයෙන් සිද්ධ වුණේ. ඔව් අපි දන්නවා ත්‍රිවිධ හමුදාවෙන් එහෙම දායකත්වයක් සැපුවා. නමුත් සෞඛ්‍ය සම්බන්ධ තාක්ෂණික දැනුම් පිරිස එකතු වෙන්නේ නැහැ අමුතුවේ. ඒකට ඒ කණ්ඩායමට ඩෙංගු ඒගොල්ලන්ට සිද්ධ වුණා ඩෙංගු අමතක කරලා කොවිඩ් එක්ක සටන් වදින්න. නමුත් මෙහිදී සිද්ධ වුණේ අපේ සංචාරණ සීමා පැන වුණා. දුර දීර්ඝකාලීන සංචාරණ සීමා තිබුණා. මම ඔබට කිව්වා බස්නාහිර පළාතෙන් තමයි ඩෙංගු රෝගීන් සුලභව තියෙන්නේ. ඒතකොට මේ ඩෙංගු වෛරසය සුලභව පවතින්නේ නගර ආශ්‍රිතව. විශේෂයෙන්ම බස්නාහිර පළාත ආශ්‍රිතව. එතකොට නගරවලට ජනතාව එක්කස් වීම ඒ කාලය තුල අඩු වුණා. අඩු වුණා. දුර නගරයට ඇවිල්ලා වෛරසය ආසාදනය කරගෙන පිට ප්‍රදේශවලට වෛරසය ගමන් කිරීමක් සිද්ධ වුණේ නැහැ. ඒත් එක්ක මේක ලංකාවේ පමණක් නෙවෙයි දැන් විද්‍යාත්මක තහවුරු කරලා තියෙනවා මේ ලොක්ඩවුන් එහෙම නැත්නම් ගමනාගමනයේ සීමා කිරීම තුළ ලෝකේ පුරාම ඩෙංගු ව්‍යාප්තියේ යම්කිසි පාලනයක් වුණා පසුගිය වසර දෙක තුළ. නමුත් ඒ තත්ත්වය දැන් නැවතත් අපිට ඒක හොඳටම පේනවානේ 2021 සංඛ්‍යා දත්ත සහ 2022 වෙනකොට රෝගීන් ව්‍යාප්තිය නැවත වැඩි වෙන්න පටන් ගෙන තිබෙනවා. මම තව එක දෙයක් කතා කරන්න අපි
කතා කරා නිවාස ගැන නිවාස වලට අමතරව අපිට තිබෙනවා ඊට වඩා අවදානම් පරිශ්‍රස් බොහෝමයක් විශේෂයෙන්ම පාසල් පාසල් ආශ්‍රිත මදුරන් බෝවන ස්ථාන බොහෝමයක් තිබෙනවා ඒක පාසල් අපි හඳුනාගෙන තියෙනවා අවදානම් පරිශ්‍රලෙස ඒක අපේ ප්‍රජාවෙන් අපේ පාසල් යන දරුවෝ මේ සමස්ත රෝගීන් වාර්තා වීමේ 125 30 අතර පාසල් දරුවෝ ඒක මේ මදුරුවා සක්‍රිය වෙන කාල සීමාව තමයි උදෑසන 7 10 සහ හවස 4 7 වගේ කාල සීමාවල ඔබ දන්නා උදෑසන 7ක් 10ක් අතර කාල සීමාවල අපේ දරුවෝ ඉන්නේ පාසල් වල එහෙම නැත්නම් මොන්ටිසෝරි වල තමයි දරුවෝ ඉන්නේ ඒක මේ ස්ථාන මදුරුවෝ සුළඹ ස්ථාන ස්ථානයක් වුණා මේක තව දුරටත් බරපතල වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග ඒකාබද්ධව වැඩසටහන් එනවා ඊට අමතරව ඉදිකිරීම් පරිශ්‍ර කර්මාන්ත ශාලා පොදු ස්ථාන සහ ආගමික ස්ථාන මදුරන් බහුල ලෙස බොවන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා. ඉතින් මේවා සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මොකද අපි හැම වෙලාවම නිවසය ගැන විතරක් නෙවෙයි. මොකද සමහරවිට අපි වැඩ කරන ආයතනයකට පාසලකට නැත්නම් ආගමික ස්ථානයකට ගියාම අපිට හිතෙන්න පුළුවන් මේ මගේ තැනක් නෙවෙයිනේ. මට වගකීමක් නැහැ. මම මෙතනම නිතරම රැඳිලා ඉන්නේ නැහැ නේ කියලා හිතෙනවා. මම ගෙදර තමයි ඉන්නේ. මට වගකීමක් නැහැ. මේක බැලුවොත් මගේ ආයතන ප්‍රධානියා තමයි බලාගන්න ඕනේ. මට ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්න පුළුවන්. උත්රෝගේ ඔබ හදාගන්න එතනින් වෙන්න පුළුවන්. එඳ අපි යන්නේ කොතනද ඉන්නේ කොතනද විශේෂයෙන්ම පොදු ස්ථානයක් දුම්රිය පොලක් බස් නැවතුම් පොලක් පොදු ස්ථාන ගත්තම ඒක හරියට අර නෝමෑන් ලෑන්ඩ් එකක් වගේනේ. කවුද අයිතිකාරයා කියන ප්‍රශ්නයක් එනවා. එහෙම වෙන්න බෑ. ඔබ දැක්කොත් එහෙම ඔබ යන එන ප්‍රදේශය තුල හෝ මදුරන් බොවන ස්ථානයක් ඔබට පහසුවෙන් පුළුවන් නම් බිම වැටලා තියෙන යෝගට් කෝප්පයක් හරි වතුර රැඳ තියෙන භාජනයක් මුණින් අතර හරවලා යන්න ඒකත් සමහරලාට ප්‍රමාණවත් වෙන්න පුළුවන්. පුංචි චර්යා වෙනසක් පමණයි අපිට ඕනි වෙන්නේ. මේක සාර්ථක කරගන්න. ඔව් ඒ නිසා ඔබ එක් එක් වශයෙන් කරන පුංචි චර්යාමය වෙනස්කම් ඔබේ සමාජයම වෙනස් කරන්න ප්‍රයෝගී වෙනවා කියන කාරණේ අමතක කරන්න එපා. ඒ නිසා බොහෝ වෙලාවට ඔබ ළඟ තියෙන යුතුයකම ඔබෙන් ඊට වෙලා නැති නිසා හුඟක් දෙනෙක් මේ වෙද්දි පීඩා විඳින තැන් ඕනෑතරම් තියෙන පුළුවන්කමක් තියෙනවා. දැන් හුඟක් තැන්වලදී අපි දැකපු කාරණාවක් තමයි මේ COVID-19 වෛරස් තත්ත්වය වගේම මේ ඩෙංගු රෝගී තත්ත්වය ගැනත් හිතන්නට ඕනි කියන කාරණේ මිනිස්සුන්ගේ හිතට එකතු වෙලා තියෙන තැනක් තියෙනවා. හැබැයි මේ හුඟක් කලාවට එයාගේ තියෙන කාර්ය බහුලත්වයේ හින්දා වෙන්න පුළුවන්කම තියෙනවා. කොවිඩ් නිසා අපි ගෙදරට වෙලා හිටපු හින්දා අපි නිවස පිරිසුදු කරගත්තා. නිවසවට පිරිසුදු කරගත්තා. හැබැයි දැන් අපිට හැමෝට මේක අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක ආයෙ ආයෙමත් අමතක කරන්නේ නැතුව මතක් කරගෙන තියාගෙන ඉන්න කියන කාරණේ මතක් කරන්නට උනේ. ඒ වගේම තමයි මේ මදුරුවා අපිට දෂ්ට කරන වෙලාවක් තියෙනවද? එහෙම නැත්නම් අර එහෙම මේ වගේ කාල සීමාවක තමයි වැඩි අවධානමක් තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවද? හුඟක් අය මතයක් ගොඩනගාගෙන ඉන්න තැනක්. ඔව් මේ මදුරුවා අපි හඳුන්වන්නේ ඩේ බයිට කෙනෙක්. එහෙම නැත්නම් දිවා කාලයේ හැසිරෙන මදුරුවෙක් ලෙස. ඒක මම සඳහන් කළේ මේ මදුරුවා වඩාත්ම සක්‍රිය වන්නේ උදෑසන 7 10 කාල සීමාව තුලත් සවස 4 7 යන කාල සීමාව තුලත් තමයි මදුරුවා වඩාත්ම සක්‍රිය වන්නේ. අනිත් අවස්ථාවලදී මේ මදුරුවා කොහේ හරි ස්ථානයක විවේකීන් සිටීම තමයි සිදුවන්නේ. නමුත් අනිත් අවස්ථාවලදී මදුරුවා දෂ්ට කිරීමක් නොවන්නේ නැහැ සිදු වෙනවා. නමුත් වඩාත් සක්‍රිය වෙන කාල සීමාවන් දෙක තමයි අර කාල සීමාවන්. අනේ ඒ කාල සීමාවන් දෙක අපි සැලකිලිමත් වීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපේ පාසල් යන වයස දරුවන්ගේ ශරීරයේ උදේ ගෙදරින් නිවසින් පිටත වෙනකොට සුදුසු මදුසු විකර්ෂකයක් ආලේප කරන්න පුළුවන් නම් මොකද දැන් නිර්දේශිත මදුරු විකර්ෂක තිබෙනවා. එවැනි මදුරු විකර්ෂකයක් ආලේප කරලා යවන්න පුළුවන් නම් මදුරු දෂ්ටනය අවම කරගන්න පුළුවන්. ඒත් එක්කම සැහැල්ලු හවස් අවස් කාලයේදී දරුවෝ සෙල්ලම් කිරීමට යම් යම් ක්‍රීඩා කටයුතු වලට යොමු වීමේදී සැහැල්ලු දිගු ඇඳුම් අඳවන්න පුළුවන් නම් මදුරුවන්ගේ දෂ්ටනය අවම කරගන්න පුළුවන්. ඉතින් මේවා තමයි අපිට අර දෂ්ටනය අවම කරලා පැතිරීම වළක්වා ගන්න ක්‍රම වේද තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව අපි සැලකිලිමත් වෙ යුතුයි. හැබැයි අපි නිරන්තරයෙන් මෙන්න මේ කාල සීමාව දෙකට පමණක් කොටු නොවේ සමස්තයක් විදිහට තිරසාර වැඩපිළිවෙලක ඉන්න ඕනේ. ඉතින් ඒකයි මොකද අර චර්යාත්මක වෙනසදී අපි කියන්නේ ඔබට සෑමදාම මදුරුව බොවන ස්ථාන හොයන්න බෑ. අත ප්‍රායෝගික වේක අපි හැමෝම දකින්න ගැට. හැබැයි සතියේකට පුංචි පැය භාගයක් වෙන් කරගන්න පුළුවන් නම් සති අන්තයේදී හෝ එතකොට ඔබ දන්නවා මේ හරි සෙනසුරාදා දිනේ මෙන්න මේ කාල සීමාව අපේ පවුලේ හැමෝම එකතු වෙලා ගෙදර පිරිසුදු කරගන්නවා මදුරුව බොවන ස්ථාන ටික ඉවත් කරගන්නවා කියලා. පාසල් වලටත් අපි ඒක නිර්දේශ කළා තිබෙන හැමයි සිකුරාදා දවසේ පැය භාගයක් පැයක කාල සීමාවක් ගුරුවරුන් දරුවන් එකතු වෙලා පාසල් පිරිසුදු කරගන්න කියන නිර්දේශය තමයි දීලා තිබෙන්නේ. ඔව් ඒ වගේම දැන් අපි උදෑසනදී මේ කතාබහ ආරම්භ කරනකොටම කියවුණ දෙයක් තමයි මේ දවස්වල උණ රෝගී තත්ත්වයන් දකින්න ලැබෙනවා වැඩිපුරම එතකම මේ සුසන ආබාධ දකින්න ලැබෙනවා
මෙන්න මේ වගේ කාරණාවන් ගණනාවක් සම්බන්ධයෙන් අපි කතා කරපු කාරණාවක්. එතකොට මෙහෙම දකින්න ලැබෙනකොට ඩෙන්ගුත් එක්ක මේව අඳුරගන්න බැරි වෙන අවස්ථාවන් තියෙනවා. සාමාන්‍ය උණ රෝගී තත්වයක් තියලා ගෙදර ඉන්නකොට වෛරස් එකක් වෙන්නේ නැති කියලා ඉන්න අවස්ථාවන් අපි ඕනතරම් දකිනවා. සමහර විට වෛරස් එකකටත් ඩෙන්ගු කියලා සැක කරන අවස්ථාවන් අපි දකිනවා. අපි මේ සියල්ලම පොඩක් පැහැදිලි කරගමුකෝ. මේ දවස්වල අපි සුලබව දකින උණ රෝගීන් වාර්තා. එතකොට මේ රෝගීන් මුල්ම පළවෙනි හෝ දෙවෙනි දවස්වල අපිට වාර්තා වෙන්නේ උණ ඇඟපත වේදනාව හිස රදේ වැනි රෝග ලක්ෂණ. එතකොට මේ තත්ත්වය ඩෙංගු රෝග ලක්ෂණ වෙන්නත් පුළුවන්. කොවිඩ් රෝග ඔබ දන්නා මේ වර්තමානයේ තියෙන කොවිඩ් වේරියන්ට් එකත් එක්ක සසන රෝගාබාධ නැතුව ඔළුවේ හිස රදේ උණ ඇඟපත වේදනාවත් එක්ක රෝගී කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා. එතකොට අපි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් හෝ PCR පරීක්ෂණයක් කරනකම් අපිට හඳුනා ගැනීමක් කරන්න බෑ. හැබැයි මේ රෝග ලක්ෂණ ඩෙංගු රෝග ලක්ෂණ වලටත් එක හා සමාන. ඒ වගේම දැන් ඉන්ෆ්ලුවෙන්සා රෝගේ නම් බොහෝ දුරට අපිට සසන ආශ්‍රිතව සම්ප්‍රතිශ්‍යාව මැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙන හැබැයි මුලදී එහෙම නැතුවත් රෝගීන් වාර්තා වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය තුළ අපිට ඉතාමත් අපහසුයි කෙනෙකුට තමන් තනිව මට තියෙන රෝගය නිර්දේශ කර ගැනීම නම් සුදුසු ක්‍රමයක් නෙවෙයි. අපි හුඟක් වෙලාට රෝග නිශ්චය කරනවානේ. ඔව් අපි නිශ්චය කරනවා. දැන් මම වෛද්‍යවරයෙක් නිසා සමහරලාට ඇවිල්ලා කියන ડોක්ටර් මට මේ වෛරල් ෆ්ලූ එක තමයි තියෙන්නේ කියලා. මම කියනවා කොහොමද ඔයා එහෙම කිව්වේ කියලා. නෑ ඒක සාමාන්‍ය එහෙම කියන එක. නමුත් මම දකින දේ තමයි ඔබට උණ හිස රදේ ඇඟපත වේදනාව මස්පිඩු වේදනාව ඇස්සැට වේදනාව වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඒ ඩෙංගු රෝග තත්ත්වයක් වෙන්න පුළුවන් විශේෂයෙන්ම ඔබ ඩෙංගු අවදානම් ප්‍රදේශයක ජීවත් වෙනවා. ඒදි වඩාත්ම සුදුසු වන්නේ උණ සෑදී පළවෝ හෝ අවමශෙන් දෙවැනි දිනේවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම රෝහලක් වෙත හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම. එෙහිදි වෛද්‍යවරයා අවශ්‍ය රුධිර පරීක්ෂණ එහෙම නැත්නම් ඩෙංගු NS1 ඇන්ටිජන් පරීක්ෂණ වැනි පරීක්ෂණ සිදු කළා ඔබට තිබෙන රෝග තත්ත්වය කුමක්ද කියලා නිර්ණය කරයි. ඒ අනුව ඔහු ඔබ සුදුසු ප්‍රතිකාර සඳහා යොමු කරයි. මේක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඉතාමත් වැදගත් කාරණාව තමයි ඩෙංගු උණ තිබෙන තත්ත්වයකදී ඩෙංගුයයි සැක කරන කිසිම මොහොතක ඔබ උණ පාලනය ඇඟපත වේදනාව පාලනය කිරීම සඳහා පැරසිටමෝල් පමණයි ලබා ගත යුත්තේ. විශේෂයෙන්ම ඇතම් අවස්ථාවල මේ අපේ ජනතාව දන්නවා උන් සමහරලාට ගිහිල්ලා ඔය NSAIDS කාණ්ඩේ එවන ප්‍රති ඖෂධ කාණ්ඩයක් තිබුණා ඉබ්යුප්‍රොෆෙන් මෙෆෙනමික් ඇසිඩ් ඩයික්ලොෆිනැක් සෝඩියම් වැනි මෙවැනි ඖෂධ ගන්න උණ සහ ඇඟපත තද වේදනාව පාලනය කරන්න. නමුත් ඩෙංගු තත්ත්වයේදී මේ ජීවිතේ මාරාන්තික තත්ත්වයක් දක්වා ගෙන යන්න පුළුවන්. ඒ වගේනොත් අපි වැලකී සිටිය යුතුයි. ඔව්. දැන් ඔබතුමන් සදාන් කරන මාරාන්තික තත්ත්වයක් දක්වා අරගෙන යන්න පුළුවන්කම තියෙනවා මේ ඩෙංගු සදා කියන කාරණේ. අපි සදාන් කරපු මේ ඩෙංගු රෝගී තත්ත්වය ඇති වුණාට පස්සේ දැන් දින කිහිපයක් ඇතුළත අපිට උග්‍ර වෙන අවස්ථාවක් තිබුණොත් රෝහලකට වෙන්නට අවශ්‍යයි කියන කාරණේ සදාන් කරනවා. මෙහි කොහොමද අපිට දකින්න පුළුවන්කම තියෙන උග්‍ර වීම? ඔව්. මූලික වශයෙන් ඩෙංගු බරපතල තත්ත්වයේ අපි හඳුන්වන්නේ ඩෙංගු රක්තපාත තත්ත්වය කියලා. එතකොට ඩෙංගු රෝගයේ කොටස් කීපයක් තියෙනවා. මුල් දින කීපයේ තියෙන ඩෙංගු උණ. ඊළඟ දෙවෙනි තත්ත්වය තමයි ඩෙංගු රක්තපාත තත්ත්වය කියන්නේ. ඩෙංගු රක්තපාත තත්ත්වය නිවැරදිව හඳුනාගෙන පාලනය නොකරොත් ඩෙංගු කම්පන තත්ත්වයට ගිහිලා තමයි රෝගියෙක් මිය යාම දක්වා යන්නේ. ඒ කියන්නේ ඔහුගේ ශරීරයේ අවයව අක්‍රිය වීම තුලින් තමයි මිය යාම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ පළවෙනි දින දෙක තුල රෝගියෙක් වෛද්‍යවරයෙක් වෙත හෝ රෝහලක් වෙත යොමු වීම වැදගත් වන්නේ මේ තත්ත්වය කලින් හඳුනා ගැනීම. මොකද අපි ඩෙංගු රෝගීන් ගත්තොත් එහෙම ඩෙංගු රෝගීන් 20% 25% වගේ ප්‍රමාණයක් තමයි ඩෙංගු රක්තපාත තත්ත්වයට යන්නේ. ඒකට අපිට සියලුම කෙනෙක්ගේ මූණ බලලා කියන්න බෑ කවුද රක්තපාත තත්ත්වයට යන්නේ කවුද නොයන්නේ කියලා. හැබැයි පළවෙනි වර හැදෙන රෝගීන්ට වඩා දෙවෙනි වර ඩෙංගු රෝගයේ සෑදුනොත් ඩෙංගු රක්තපාත තත්ත්වයට යෑමේ අවදානම වැඩි. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා එන්සතා වෛද්‍යවරයෙක් වෙත යොමු වුණාම ඔහු ඩෙංගු රෝගය කියලා හඳුනාගත්තට පස්සේ දෛනිකව සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන්න පුළුවන්. එහිදී ඔහු එහි තිබෙන යම් යම් නිර්ණායක බලනවා. ඔහු දන්න රුධිර පට්ටිකා ප්‍රමාණය එහෙම නැත්නම් හිමටොක්‍රිට් ප්ලේට්ලට් PCV පැක්සෙල් වොලියුම් එක මේ වගේ අඩුවීමත් එක්ක ඔහු හඳුනා ගන්න මේ රෝගියා රක්තපාත තත්ත්වයට යෑමේ අවදානම වැඩි රෝගයේ තියෙනවා. එහිදී ඔහු අවශ්‍ය උපදෙස් ලබා දෙන අවශ්‍ය නම් රෝහල් ගත කරනවා. මොකද ඇත්තනම ඩෙංගු රක්තපාත තත්ත්වයේ රෝගියෙක් අනිවාර්යෙන් රෝහල් ගත වී සිටිය යුතුයි. ඉතින් මේ තත්ත්වයේ කලින් හඳුනා ගැනීම සඳහා ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු වීම ඉතාමත් වැදගත්. මොකද මේ වර්ෂය තුල මං හිතන්නේ ආර්ථික අපහසුතාව හෝ මොනෑම හේතුවක් මත අපි දකිනවා රෝහල් පද්ධතිය තුලින් අපිට වෛද්‍යවරු සඳහන් කරනවා විශේෂයෙන් බොහෝ රෝගීන් 4 වෙනි 5 වෙනි දවසේ තමයි රෝහල් වෙත පැමිණෙන්නේ. ඒකට ඇතම් රෝගීන් ඩෙංගු රක්තපාත තත්ත්වයෙන් නෙවෙයි මුල් කම්පන තත්ත්වය හෝ කම්පන තත්ත්වයෙන් තමයි පැවෙන්නේ. එතකොට ඔවුන්ගේ ජීවිතය ගලවා ගැනීම සඳහා මේ රෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල කාර්යයක් සිදු කරන්න ඒ අවස්ථාවේදී තමයි බොහෝ ජීවිත නැති වෙන්නේ. ඒත් එක්කම
අපි ඩෙංගු වලදී හඳුනා ගන්න අවදානම් කණ්ඩායම් කීපයක් තිබෙනවා. මේ අවදානම් කණ්ඩායම් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් වයස අවුරුදු 1ට වඩා අඩු දරුවන්, ගැබිනි මව්වරුන් සහ ඔබ දන්න දියවැඩියාව, අදිරුධිර පීඩනය, වකුගඩු ආසාදනනි නිදන්ගත රෝග තිබෙනවා. ඒතකොට මේ නිදන්ගත රෝගවල සංකූලතාවල පෙළෙන පුද්ගලයන් අපි අවදානම් කණ්ඩායම් ලෙස හඳුනා ගන්නවා. මේ කණ්ඩායම් මේ ඩෙංගු රෝගී තත්ත්වය සැක කරනවා නම් උණ සෑදුනොත් පළව දිනේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාමත් වැදගත් වෙනවා. එනිසා මේ වැදගත් කරුණු අමතක කරන්න එපා. ඔබ ඔබ විදිහටම ආරක්ෂා වෙනවා වගේම තවත් කෙනෙක් ආරක්ෂා කරන වගකීම ඔබට තියෙනවා කියන කාරණේ අමතක කරන්න එපා. ඒ නිසා වෙන වෙන වශයෙන් අපි හැමෝටම වගකීමක් තියෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. දැන් අපි උදාසන සිටම මේ ගැන කතා බහ කරනවා. මේ වගකීමට හොඳම කාල සීමාවක් ඔබ ඇතුළු සමස්තයේ මේ වෙනකොට යොදා ගන්න උත්සාහ කරමින් පවතින අපි ඒ ගැන සඳහන් කරමුකෝ. ඔව්. හෙට සිට ආරම්භ වෙනවා විශේෂ මధుර මර්ධන වැඩසටහනක්. මම අර පෙර සදහන් කරදී මේ මොහොතේ අවදානම් තත්ත්වයේ තිබෙන දිස්ත්‍රික්ක 7 තුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී 60ක් ආවරණය වන පරිදි ජාතික ඩෙංගු මර්ධන එකගේ විසින් විශේෂ මధుර වර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එතකොට මෙහිදී මේ කණ්ඩායම් සෞඛ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, සමාජිකයන්, පොලිස් සමාජිකයන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජිකයන්, ඔබ ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානයේ සමාජිකයන් ඔබගේ නිවෙසට ඔබ ආයතනයට පැමිණේවි මధుරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කරන්න. එතකොට ඒ කණ්ඩායම වලට ඔබගේ සහයෝගය ලබා දෙන්න. මෙයා කොවිඩ් හැදෙනවා එන්න එපා නෑ. ඔවුන් එන්නේ ඉතාමත් ආරක්ෂිතව. ඔවුන් අනිවාර්යෙන් මුඛ ආවරණයක් පැළඳගෙන එන්නේ. ඔවුන් තමන්ගේ සැනිටයිසර්ස් අරගෙන එනවා. එහෙනම් ඔබට කොවිඩ් හැදෙන්නේ නෑ, බය වෙන්න එපා. එහෙනම් ඒ කණ්ඩායම වලට ඔබගේ පරිශ්‍රයට පැමිණලා මధుරුවන් බෝවන ස්ථාන තිබෙනවාද කියලා හඳුනාගෙන ඔබත් ඔවුන් සමග එකතු වෙලා මధుරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට සම්බන්ධ වෙන්න. මේක සැප්තැම්බර් 1 2 3 යන දවස් තුනේම මේ එක දවසකට 1800ක වගේ ශ්‍රම බලකායක් මේකට යොමු වෙනවා. ඉතින් විශාල සංඛ්‍යාවක්. මොකද එක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයකට 3 දෙනෙකුගෙන් කණ්ඩායම් 10ක්. කියන්නේ මිනිස් ශ්‍රමය 30 දෙනෙකුගේ මිනිස් ශ්‍රමය පැය 5-6ක කාලයක් එක ග්‍රාම නිලධාරී වසමක් පුරාම දිනනවා. ලොකු වෙහෙසක්. ලොකු මුදලක් අපි මේ සඳහා වියදම් කරනවා. ඉතින් මේකට අවශ්‍ය සහයෝගය අපි ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා. මොකද ඒක අපේ සමාජ වගකීම. ඔබ මේ මොහොතේ මේ වගකීමට උර දුන්නොත් ඉදිරි සති 2-3 වෙනකොට අම්මා මාරි ඉස්සලා පෙර සඳහන් කළ රෝගීන් සතියකට 500ක් දක්වා අඩු කිරීමේ කාර්යභාරයට අපිට ඉතාමත් පහසුවේ ළඟා වීමේ හැකියාව තිබෙනවා. ඔව්. ඔබ කියන්නේ එතකොට සැප්තැම්බර් මාසේ 1 2 3 කියන දිනයන් තුනේ. තුනේ. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා කියන දින තුනේදී මේ කර්තව්‍ය එකතු කරන්න සූදානම් වෙන ද සෙනසුරාදා වගේ කියලා කියන්නේ හුඟක් දෙනෙක් නිවසට වෙලා ඉන්න දවසක්. ඒක අපිටත් පුළුවන් මේකට සක්‍රීය දායකත්වයක් ලබා දෙන්න. ඔව්. ඒ නිසාවෙන් තවත් වැඩිදුර තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා කොයි විදිහකටද ප්‍රදේශ වලට මේ අය බෙදලා යන්නේ. ඒත් ඔබේ නිවසට එන කාල සීමාව කොහොම වේවිද කියන කාරණය වගේම ඩෙංගු පිළිබඳව දැනගන්නට අවශ්‍ය කරන තොරතුරු දැන කියාගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. දුරකථන අංකය සඳහන් කරන්න 0112368416 0112368416 කින් දුරකථන අංකය වගේම 0112368417 කියන දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘත කරලා දෙන්න සූදානමක් තියෙනවා කියලාත් මතක් කරන්නට ඕනේ. කැමති විදිහකට අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්න ආයතනයේ සූදානම් වෙන්න ඕනේ. ඔව් අවශ්‍ය. අපේ සේවා කාලය තුල ඔබ අපේ ආයතනයට අමතුමක් දුන්නොත් ඕනෑ අපේ වෛද්‍යවරු කණ්ඩායමක්ම සිටින ජාතික ඩෙංගු මර්ධන එකේ තුල ඕනෑම වෛද්‍යවරයෙක් කැමැතිම තුලින් ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට තවදුරටත් වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන් ජාතික ඩෙංගු මර්ධන එකේ වෙබ් අඩවියට පිවිසීම තුලිනුත්. හොඳයි. ඒ වගේම මතක් කරමු අපි දැන් හුඟක් වෙලාවට අපි දකිනවා මේ හරි මේක මර්ධනය කරගන්නත් අපිට තූමනාව තියෙනවා. කොහොම හරි නිවස ඇතුලේ හරි නිවසවට හරි එකතු වෙලා තියෙන වතුර ටික ඉවත් කරගන්න ඕනේ කියලාත් කියනවා. සමහර වෙලාවට දකිනවා මේ එහෙම වතුර තියෙන තැන් වලට ලුණු වතුර එකතු කරන අවස්ථාවන් තියෙනවා. තව තව අපි විවිධ පිළියම් කරනවානේ. එන සමේක හරිද වැරදිද කියලා අපි දන්නේ නැහැ. නමුත් කරන අවස්ථාවන් තියෙනවා. මගේ දැන් අපි ඒක පොඩ්ඩක් නිවැරදි කරමු. අපි මෙහෙමයි දැන් අතන නැත්තම් අවස්ථාවල අපි දකිනවා ලුණු වැනි එකතු කරන හැම ලුණු ටිකක් අධික සාන්ද්‍රණයකින් එකතු කරන්න ඕනේ. එතකොට මధుරවා බිත්තර වලින් එන කීටයින් වැඩි සුඹුල් මధుරවන් බවට පත් වෙනවා. නමුත් අපිට මේ සාන්ද්‍රණය එකතු කිරීමේ ගැටලුවක් තිබෙනවා. ඊට වැඩි අපි හොඳයි අපිට පුළුවන් නම් නිරන්තරයෙන් පිරිසුදු කිරීමෙන් ලක් කරන්න. මොකද විශේෂයෙන්ම නිවස ඇතුළත තිබෙන ඒවා පිරිසුදු කරන්න පුළුවන්. නමුත් අපේ ඇතැම් අවස්ථාවල තිබෙන යම් අවස්ථාවල අපිට මේවා වතුර ටික ඉවත් කිරීමේ හැකියාව නැහැ. ඒවා ස්ථීර විසඳුම්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට
ඇතම් අවස්ථාවල වතුර රැඳිච්ච තැනක් තියෙනවා කොන්ක්‍රීට් එකකින් හදපු තැනක්. ඒක උඩ මේක ඉවත් කරන්න බෑ. අමාරුයි. අමාරු. ඒ වගේ අවස්ථාවලදී ඔබට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරිශ්‍රයේ සහාය අපේක්ෂා කරන්න පුළුවන්. මොකද ඒ සඳහා අවශ්‍ය රසායනික කීටනාශක තිබෙනවා. ඒකට ඔවුන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ඔබට ලබා දෙයි. ඒක ඔබට නිරන්තරයෙන්ම මේක අස්කරගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒත් එක්කම දැන් වෙළඳ පොලේ තිබෙනවා බයොලොජිකල් ලාබිසයිට්ස්. එහෙම නැත්නම් ජීව විද්‍යානුකූලව හදන ලද රසායනික ද්‍රව්‍ය නෙවෙයි හදන ලද කීටනාශක තිබෙනවා. ඔබට එවැනි කීටනාශක උදාහරණයක් ලෙස BTI වැනි දේවල් දැන්ට ඇතම් සුපර් මාකට්ස් වල තිබෙනවා. ඒ තුන ඒ වගේ දෙයක් ඔබට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රමයකට යන්න පුළුවන්. නමුත් මම අර ඇතම් ස්ථානවල අපි දකිනවා කළු තෙල් වැනි දේවල් දමනවා ලුණු එකතු කරනවා. නමුත් මේ තුලින් කොච්චර සාර්ථකත්වයක් එනවද කියන එක අපිට නිශ්චිතව කියන්න බෑ. මොකද අපි දැන් උදාහරණයක් ලෙස අපි කීටනාශකයක් දැම්මොත් දන්නවා අපි මේක මාස 3ක කාලයක් පවත්වා ගන්න පුළුවන් කියන එක. ලුණු එකතු කිරීම තුළ මට හරියටම නිශ්චිතව කියන්න බෑ මේක සතියක කාලයක්ද මේකෙන් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ මාසෙක කාලයක්ද කියන එක. මොකද ඒක ඉතාමත් සාර්ථක ක්‍රමවේදයක් නොවන නිසා. ඒ නිසා ඉතින් ඔබ කරන්න ඕන පිළියම් මොකද්ද කියලා අවබෝධ කරගන්න. ඒ වගේම ඒ පිළියම් ටික ඔබට කියලා දෙන්න. ඒ වගේම ඔබ කොහොමද මේකෙන් ආරක්ෂා වෙන්න ඕනේ? ඔබේ නිවස වටපිටාව පිරිසිදු කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව දැනුවත් කරන්නට ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ඔබව හොයාගෙන එනවා කියලා මතක් කරන්න එපා. ඒ නිසා සැප්තැම්බර් මාසේ මේ හෙට ඉඳන් නේ හෙට ඉඳන් සැප්තැම්බර් මාසේ 1 2 3 කියන දිනයන් තුනේදී බදාදා බ්‍රහස්පතින්දා සිකුරාද සෙන්සුරාද අද බදාදා දවසේ බ්‍රහස්පතින්දා සිකුරාද සෙන්සුරාද කියන දිනයන් තුනේදී ඩෙංගු මර්ධන ඒකකයේ ඔබ හොයාගෙන ඉන්න ඔබේ නිවසට වෙන්න පුළුවන් කාර්යාලයට වෙන්න පුළුවන් ඕනම් පොදු ස්ථානයකට වෙන්න පුළුවන් කිප තියෙනවා. මේ නිසා මේ දිනයන් තුලදී ඔබේ සහයෝගයත් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට ලබා දෙන්න කියන කාරණේ මතක් කරන්න ඕනේ. ඔබට දැනගන්නට අවශ්‍ය කරන ඕනම තොරතුරුකට කතා කරන්න විස්තර දැනගන්න කොයි විදිහටද ඔබේ ආරක්ෂාව සපය ගන්න ඕනේ. ඒ වගේම තවත් තියෙන තැන් ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ අයට අවධානයක් නැති තැන් ඕන තරම් තියෙනවා. එතකොට තවත් කෙනෙකුට දුරකථන නැමැතුමක් ලබා දීලා හරි මේ පිළිබඳව කියන එකත් වැදගත්ද නේද? ඔව් අනිවාර්යයෙන්. ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ සඳහා කිසිම ගැටලුවක් නැහැ ජාතික ඩෙංගු මර්ධන ඒකකයට ඇමතීමේ. හොඳයි. 011-2-368-416 කියන දුරකථන අංකයට කතා කරන්නේ 011-2-368-417 කියන දුරකථන අංකයට කතා කරලා තොරතුරු දැනගන්නත් පුළුවන්කමක් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. අද මේ පිළිබඳව දැනුවත් කරන්නට අපත් සමග ආදරණීය ජීවිතෙන් එකතු වුණේ ජාතික නැගු වර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික වීරසිංහ මහත්මයා. නැවත දවසක මුණ ගැහෙම කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ජාතියට අවශ්‍ය කරන දේවල් අපේ ප්‍රජාවට අවශ්‍ය කරන දේවල් සම්බන්ධයෙන් කතා කරන්නට उपदेशक जातक फलदायता लेखम कार्यालय कमल कंकान महात्मा सूदान मनोज सूदान मे विशेषांगे मे विराम आदरणीय जीवित දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.